සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 281 වැනි අදියර යටතේ මඩකලපුව එරාවුර් අල් මුනීරා බාලිකා විද්‍යාලයට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමකින් යුත් සුහුරු පන්ති කාමර උපකරණ පරිත්‍යාග කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ අවස්ථාව සඳහා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලී මහතා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ආණ්ඩුකාර MLA M හිස්බුල්ලා මහතාද එක්ව සිටියා. ලෝකේ බොහෝ රටවල් යුද්ධයක් අවසන් වුණාම කරන්නේ මොකක්? ඉස්සෙල්ලාම කරන දේ තමයි ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වනවා. ඉන්ටර්නැෂනල් ඩෝනර් කොන්ෆරන්ස් එකක් පවත්වනවා. මම ඔබට කියන්න කැමතියි, මේ වසර අවසන් වන්නට පෙර යුද්ධෙන් පීඩා විඳිච්ච උතුරු නැගෙනහිර පළාත්වලට ශක්තිය ලැබෙන ආකාරයට අපි ජාත්‍යන්තර ආධාරක සමුළුවක් අනිවාර්යයෙන්ම කරනවා. යුද්ධේ නිසා ස්වාමි පුරුෂයන් අහිමි වුණු පවු සිවිල් ප්‍රජාවගෙත් ඉන්නවා, රණවිරු ප්‍රජාවගෙත් ඉන්නවා. අපි හැමෝම එකතු වෙන්නට ඕන. ඒක සිංහලද මුස්ලිම්ද දමිළද බර්ගර්ද හැමෝම විපතටපත් වෙලා අපි ජාතීන් හැටියට බෙදිලා ආගම් හැටියට බෙදිලා මේ රටට ඉදිරියක් නැහැ, රටට ගමනක් නැහැ. එනවා ඔබට ලබා දෙන බලාපොරොත්තු. අපි අධ්‍යාපනය දියුණු කරනවා, අපි සෞඛ්‍ය දියුණු කරනවා. හැබැයි කටින් කිව්වට මදි, ඒක ක්‍රියාත්මක කරන්නට. හැබැයි ඒක කියන අතරම ඒ ලෙවල් පාස් වෙන දරුවන්ගෙන් කී දෙනාද යන්නේ රජයේ විශ්වවිද්‍යාලවලට? කී දෙනෙක් එළියට වැටෙනවා? එළියට වැටෙන ඒ ලෙවල් සමත්තුණු දරුවන්ට අපි අවස්ථා දෙන්නට ඕන. නිදහස් අධ්‍යාපනයේ මරණය කරා යන්නට නොදී අපි මේක අලුත් කරන්නට ඕන. මේකට සම්පත් දෙන්නට ඕන. පළමුවත් එඩියුකේෂන්, දෙවනුවත් එඩියුකේෂන්, තුන්වෙනුවත් එඩියුකේෂන්. කවදාවත් එඩියුකේෂන් එක කාටවත් හොරකම් කරන්න පුළුවන්?